තව අවුරුදු 100ක් 150ක් යනකොට අපේ ලෝකෙ මොන විදිහට තියෙවිද? ඔයාලා හිතන්නේ අපේ ලෝකෙ මොන විදිහට තියෙවි කියලාද? ඉතින් මේ ගැන පෙන්වන කතාවක් තමයි අද කතා කරන්න හදන්නේ. දෙදාසෙකුලහා තේරනවා මේ TV series එක ගැන බලද්දී අපිට හොඳටම පේන දෙයක් තමයි අපේ ලෝකෙට අපි කරලා තියෙන විනාශය. වනාන්තර විනාශ කරලා කර්මාන්ත ඇති කරනවා. යුද්ධ කරනවා. මේ දේවල් නිසා අපේ ලෝකෙ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. බොන්න වතුර ටිකක්, හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් සල්ලි දීලා ගන්න වෙනවා. මුළු ලෝකෙම කාන්තාරයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. ජනගහන වර්ධනය, තාක්ෂණ දියුණුව මේ දේවල් එක්ක උපත් පාලනයද සීමා කරන්න වෙලා. සරලවම අපි රටගෙන බැලුවොත් විල්පත්තුව ගැන හිතලා බලද්දී ගස් කපලා වනාන්තර විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තරයක් කරනවා. එක එක ආණ්ඩුවකට බැනලා හරි එක එක ආයට කාටවත් බැනලා වැඩක් නැහැ. අපි තාක්ෂණයක දිනු වෙනවා වගේම අපේ වනාන්තර අපේ පරිසරය අපි අනිවාර්යෙන් රැකගන්නත් උත්සාහ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් තව අවුරුදු 100ක් හරි ඊට කලින් හරි මේ ලෝකේ හොඳ පරිසරයක ජීවත් වෙන්න අපිට අවස්ථාවක් නැති වෙනවා. අපි ඉන්න පරිසරය ආරක්ෂා කරොත් අපිට පුළුවන් අපේ ලෝකය ඉදිරි පරම්පරාවට ඉතුරු කරමින් රැකගන්න. ඉතින් එහෙනම් දැන් තේරනවා TV series එක ගැන බලද්දී මේ TV series එක 2011 දී ඇමරිකාවේ 20th Fox ආයතන හරහා විකාශනය වුණු IMDb ratings වල 6.8ක අගයක් ලබා ගන්න සමන්විත වුණු ගොඩක් ජනප්‍රිය TV series එකක්. ඉතින් මේ තේරනවා කියන එකේ තේරුම තමයි New World. එහෙම නැත්නම් අලුත් ලෝකයක් කියන එක. 2011 තේරනවා TV series එකේ කතාව වෙන විදිහට මේ කතාව සිද්ධ වෙන්නේ 2149 වර්ෂයේදී පෘථිවියේ තියෙන්නේ කොයි විදිහටද කියන தත්ත්වය. 2149 වර්ෂයේ වෙනකොට කිසිම කෙනෙකුට මුහුණ ආවරණයක් නැතුව එළියට යන බැරි තත්ත්වයකට මුළු ලෝකෙම විනාශ වෙලා තමයි තියෙන්නේ. තාක්ෂණයේ දියුණුව, වනාන්තර විනාශය, විවිධ රටවල යුද්ධ, ජනගහනය අධික වීම, මේ දේවල් එක පෘථිවිය අපවිත්‍ර වෙලා ඒ වගේම පවුලක ළමයි දෙදෙනෙක් දක්වා සීමා වෙලා. ඉතින් මේ දේවල් වලට විකල්ප විසඳුමක් විදිහට 2149 ඉන්න විද්‍යාඥයෙක් හොයාගන්නවා සමාන්තර ලෝකයකට යන්න කාලය බිඳීමක්. ඒ තමයි වසර මිලියන 85ක් අතීතයට යන්න. ඒ කියන්නේ ඩයිනෝසරයන්ගේ කාලයට. ඉතින් මේ විදිහට හොයාගන්න අලුත් ලෝකයට දාන නම තමයි තේරනෝවා කියලා කියන්නේ. ඉතින් තේරනෝවා සොයාගත්තා කියලා 2149 ඉන්න මිනිස්සු ඔක්කොම තේරනෝවාලට යවන්නේ නැහැ. තේරනෝවාලට යවන්නේ තෝරගත්ත පිරිසක් කණ්ඩායමක් වශයෙන්. ඉතින් මේ කණ්ඩායම් අතර තෝරගත්ත විශේෂ පවුලක් මේ කතාවේදී අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන පොලිස් නිලධාරියෙක් වන ජිම් ෂැනන් මූලික වන ෂැනන් පවුල. ඉතින් මේ පවුල තමයි ජිම් ෂැනන්, ඔහුගේ බිරිඳ වන ඩොක්ටර් එලිසබෙත් ෂැනන් සහ ඔහුගේ ළමයි ජෝෂ් ෂැනන්, මැඩී ෂැනන්, සෝ ෂැනන්. ළමයි තුන්දෙනෙක්ගේ නම් කිව්ව නිසා ඔයාලා බලන්න ඇති කොහොමද මේ ළමයි තුන්දෙනෙක් ඉන්නේ කියලා. ඉතින් මං කලින් කිව්වනේ ළමයි දෙන්නෙක් බිහි කරන්න පමණයි නීතින් අවසර තියෙන්නේ කියලා. නමුත් රජයේ නිලධාරින් වන ෂැනන් පවුල නීති විරෝධීව ළමයි තුන්දෙනෙක්ව බිහි කරනවා. තුන්වන ළමය තමයි සෝයි කියන්නේ. ඒ කියන්නේ දෙමව්පියන්ට ළමයි කොච්චර වටිනවද කියලා පෙන්වමින් ෂැනන් පවුලේ තුන්වන ළමයව බිහි කරලා රහසේ සංගවාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ තුන්වන ළමය නිසා තමයි ෂැනන් පවුල තේරනෝව වලට සම්බන්ධ වෙන්නේ. කෝක වෙතත් මේ කතාව පුරාවට ෂැනන් පවුල තේරනෝව රැකගන්න ලොකු කාර්යයක් ඉටු කරනවා. ඉතින් අපිට තේරනෝවදී දකින්න ලැබෙන ප්‍රධාන චරිතයක් තමයි කමාන්ඩර් නතානියල් ටේලර් කියන්නේ. ඉතින් මොහු තමයි තේරනෝවල ආරක්ෂකයා. ඒ වගේම තේරනෝවල ප්‍රධානියා වෙන්නේ. ඔහු තමයි සමාන්තර ලෝකෙට එන පළවෙනි කණ්ඩායමේ ඉතුරුණු සමාජිකය වෙන්නේ. ඉතින් මේ ටේලර්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ තේරනෝව ආරක්ෂා කරන එක වගේම තේරනෝවලට 2149 ගෙන මිනිසුන්ව ආරක්ෂා කරන එක. කමාන්ඩර් ටේලර් ඔහුගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව තේරනෝව ආරක්ෂා කරන මේ කතාව පුරාවටම බලාගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ගොඩක් අයට ලෝකෙ විනාශ වුණොත් නැතත් ඔවුන්ට වැදගත් වෙන්නේ සල්ලි. සල්ලි තියෙනවා නම් ඔවුන්ට කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පිරිසකුත් 2149 දී ඉන්නවා. ඉතින් මේකට සම්බන්ධ එක් පුද්ගලයෙක් තමයි දෙවැනි කණ්ඩායම හරහා තේරනෝවලට එන ලූකස් ටේලර්, කමාන්ඩර් ටේලර්ගේ පුතා. ඊළඟට තේරනෝවලට එන කණ්ඩායම තමයි 6 වෙනි කණ්ඩායම විදිහට එන්නේ. ඉතින් මේ පිරිසට වැදගත් වෙන්නේ තේරනෝවලට වැටුණු උල්කාපාතවල ලෝපස්. නමුත් මෙයාලට මේ ලෝපස් 2149ට ගෙන යන ලැබෙන්නේ නැහැ. නමුත් 2149 දී කාලෙදි තමයි කාලය බිඳීමක් මේ සමාන්තර ලෝකෙට තියෙන්නේ. තේරනෝවල සිට 2149ට යන්න කාලය බිඳීමක් නැහැ. නමුත් ලූකස් ටේලර් ඔහුගේ තියෙන දැනුමින් තේරනෝවල සිට 2149ට යන්න මාර්ගයක් සොයාගන්නවා. ඉතින් මේ හරහා තමයි මේ ලෝපස් ප්‍රවාහනය කරන්න මොවුන් යොදාගන්න හිතන්නේ. ඉතින් එහෙනම් මේ විදිහට තමයි 2149 වෙනකම්ම මිනිස්සු සල්ලි නිසා පෘථිවිය විනාශ කරලා අවුරුදු මිලියන 85ක් ආපස්සට සමාන්තර ලෝකයකට ඇවිදින් අලුතෙන් සොයාගත්ත මේ අලුත් ලෝකයක් විනාශ කරන්න හදන්නේ. ඉතින් එහෙනම් මේ විදිහට තමයි
මේ අය ඔස්සේ මේ ටීවී සීරීස් එක ගලාගෙන යනවා. ගොඩක් අය මේ ටීවී සීරීස් එක බලලත් ඇති. සමහර විට බලලා නැතිවත් ඇති. මේක බලපු ගොඩක් අය නම් හිතේවි මේක නිකන් ජුරාසික් පාක් එකද කියලා. මොකද මේ ටීවී සීරීස් එක පටන් ගන්න එපිසෝඩ් එකේ ඉඳන් අවසන් වන එපිසෝඩ් එක දක්වා හැම එපිසෝඩ් එකකම ඩයිනෝසර්ලා ඉන්නවා. මේකේ තියෙන පරිසරය, කැලේ, ඩයිනෝසර්ලා මේ දේවල් එක්ක මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. බලන්න බලන්න ආසිතන ටීවී සීරීස් එකක්. ඉතින් මේ ටීවී සීරීස් එකේ පළවෙනි සීසන් එක විතරයි තිරගත වුනේ. මේ ටීවී සීරීස් එකේ දෙවෙනි සීසන් එකක් එන්නේ නැහැ. මොකද මේ ටීවී සීරීස් එකේ බජට් එකේ ප්‍රශ්නයක් නිසා දෙවෙනි සීසන් එක නිර්මාණය කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් දෙවෙනි සීසන් එක නැති වුණත් පළවෙනි සීසන් එක බලන්න සුපිරිම ටීවී සීරීස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි දන්න ගොඩක් ජනප්‍රිය සුපිරි රංගන ශිල්පීන් රැසක් තේරනව මේ ටීවී සීරීස් එක සඳහා දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ ටීවී සීරීස් එකේ ග්‍රැෆික් නිර්මාණයද සුපිරි කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ටීවී සීරීස් එක බලපු නොබලපු හැමෝම බලන්න. ඒ වගේම මේ ටීවී සීරීස් එක හොඳයිද නැද්ද කියලා වගේම අපේ මේ වීඩියෝ එක හොඳයිද නැද්ද ඔයාලගේ අදහස් අපේ මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තේරනව ගැන දැනගන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න තමතක් කරන්න එපා. ඉතින් අපේ ටොපික් 10 කියලා Facebook page එකකුත් තියෙනවා. ඒකටත් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell එකන click කරොත් අපේ video ඉක්මනින් බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් video එකකින් හම්බෙමු.